පසුගිය සතියේ අපි අඟහරුවාදා නුගසවණෙන් කතා කළා කාන්තාවට එරෙහිව සිදුවෙන්න පුළුවන් අපරාධ මොනවද කියලා. ඒ වගේම මේ අපරාධ වලට එරෙහිව ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙනවා නම් නීති ප්‍රතිපාදන කොයි වගේද කියන කාරණා ගැන අපි දැනුවත් වුණා. මෙතනින් එහාට අපි තව චුට්ටක් කතා කරමු විශේෂයෙන්ම දැන් කාන්තාවන් රැකියාවල යෙදවීම සම්බන්ධයෙන් විවිධාකාර නීති ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඇතැම් සේවා ආයෝජකයන් මේවා මයිමකට ගන්නේ නැහැ. නේද? ඒව හිතන්නේ නැතුව තමන්ට ඕන ඕන විදිහට කාන්තාවන් සේවය යොදා ගැනීම සම්බන්ධයෙන් ක්‍රියා වෙනවා. ඒ වගේම රැකියා ස්ථානයේ ඇතුළේ විවිධ හිංසාවන්ට පීඩාවන්ට පත් වෙන අය ඉන්නවා. ඒ අය දන්නේ නැහැ දැන් මෙහෙම දෙයක් වුණාට පස්සේ රස්සාව අතහැරලා දාන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් තියෙනවයි කියලා. නෑ, එහෙම නෑ. ඊට වඩා දෙයක් අපට තිබෙනවා. නීති ප්‍රතිපාදන තිබෙනවා. ඒව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. වරදක් වෙලා තියෙනවනේ වටේම දඬුවම් දෙන්නත් හැකියාව තිබෙනවා නීතිය යොදා ගන්න. අපි ඒ සම්බන්ධයෙන් කතා කරමු. කාන්තාවන්ට එරෙහි අයිතිවාසිකම් පිළිබඳව කාන්තාවන් හිංසාවට පීඩාවට ලක්වනකොට එය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන කොහොමද කියලා අපි දැනුවත් කරමු. පොලිස් ළමා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ මහජන සම්බන්ධතා අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහත්මයා අපිත් එක්ක ඉන්නවා. මම කිව්වා හරියද මේ මුතුමාගේ හඳුන්වා දීම ස්ථානාධිපතිතුමාම නේද? හරි. මනෝජ් සමරසේකර මහත්මයා ආයිබන්න මුතුමාට. ඉතින් දැන් නුගසවණ බල්ල කට්ටිය දන්නවා ඉතින් මුතුමාගෙන නේද? හරි. මනෝජ් මහත්තයා දැන් අපි ගිය සමරේ කතා කරන කාන්තාවන්ට එරෙහි සිද්ධ වෙන අපරාධ පිළිබඳ දැන් සේවා යෝජකයෙක් තමන්ගේ ආයතනයට කාන්තාවක් සේවයට ගන්නව නම් එයා සැලකිලිමත් යුතු කාරණා දැන් විශේෂයෙන්ම කාන්තාවන් මේකට එනව නම් මොන වගේ නීති රීති වලට අනුගත වෙලා මේ අය සේවය යොදා ගැනීමදී සිදු කළ යුතු තියෙනවද? ඔව් නලින්, අපි ඇත්තටම දැන් බලනකොට දැන් ශ්‍රී ලංකාවේ කාන්තාව ගැන කතා කරනකොට මම හිතන ජනගහණය වුණත් වැඩි ප්‍රමාණයක් ප්‍රතිශතයක් විදිහට ඉන්නේ කාන්තාවෝ ශ්‍රී ලංකාවේ. එතකොට දැන් බලන්නකො අපි ඔය කතා කෙසේ කීවත් සේවා නියුක්තිය වැඩ කරන කාන්තාව බැලුවොත් ශ්‍රී ලංකාවේ ප්‍රතිශතයක් විදිහට ගත්තොත් පිරිමින්ට වැඩිය වැඩි සමහර වෙලාවට. ওই කතා අපි දිගින් දිගට කතා කරගෙන යනකොට අපිට දැනෙන දේ තමයි දැන් ශ්‍රී ලංකාවට මම හිතන්නේ විදේශ විනිමය ගේනකොටත් ඉතාමත්ම කාන්තාවගේ දායකත්වය ඉහළයි. ඒ කාන්තාවගෙන් ලැබෙන සහාය තමයි වැඩි. ඒතකොට මේ අයට ශ්‍රී ලංකාවේ රැකියා කරනකොට පවත්නා නීතිමය සම්බන්ධයෙන් කතා කරනකොට මම හිතන්නේ අපි ගොඩක් දේවල් කතා කරන්න දේවල් මාතෘකාවක් තියෙනවා. නමුත් විශේෂයෙන්ම අපි මතක් කරන්නට ඕන මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මේ කාන්තාවන් සේවය යෙදවීම පිළිබඳව කම්කරු අමාත්‍යංශයේ වෙනම තියෙනවා ඒකකයක් ළමා කාන්තා කටයුතු අංශය කියලා. ඉතාමත්ම ඒ අය වෙනුවෙන් කැප වෙලා වැඩ කරන ඒකකයක් තියෙනවා. මම හිතන්නේ බොහෝ වෙලාවට මේ අපේ කාන්තාවන් මේ පිළිබඳ දැනුවත්කමක් නැහැ. ඒකේ තියෙන විශේෂයෙන් අපි කියනවා 1984 අංක 32 දරන ස්ත්‍රීන් තරුණ අය සහ ළමයින් සේවය දෙවීමේ පනත මේක 1984 අංක 32 දෙවැනි පනත. මේ පනතේ තියෙනවා කාන්තාවක් සේවය දෙවීමේදී කොයි විදිහටද සේවායෝජකයින් මේ තමන්ට හිතුමනාපට උවමනාවට කැමැත්තට එහෙම යොදවන්න බෑ. ඒ අයට ඉතාමත්ම සුරක්ෂිත ආකාරයේ නීතිමය රාමුවක් තියෙනවා. ඒවාට යටත්ව තමයි මේ කටයුතු කළ යුත්තේ. නමුත් අර නලින් කීවා වගේ ඔය අර මොනවද හතු පිපෙනව වගේ ආයතන පිහි ඇති වෙනවා. එතකොට ඒ දැන් අපි මේ මතක කරපු විමර්ශනයකදී දැක්කා ඒක ප්‍රසිද්ධ කරනවා, කතා කරනවා කිසිම කොන්දේසියක් කිසිම දෙයක් නැතුව ඒ අය බඳවාගෙන ඒ අයට අවශ්‍ය නීත්‍යානුකූල රාමුව යටතේ ලැබිය යුතු ප්‍රතිපාදන ලැබෙන්නේ නැහැ. ඒක හරි කනගාටුදායක කරුණක්. ඒ නිසා ඒ අයට නීතිමය අයිතියක් ශ්‍රී ලංකාවේ තියෙනවා. හරි. දැන් ඊළඟට මනෝජ් මහත්මයා ප්‍රශ්න තමයි දැන් අපි දන්නවා ගොඩක් වෙලාවට කාන්තාවන් රාත්‍රී සේවා මුර යොදවන්නේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ ආයතනික අවශ්‍යතාවය නිෂ්පාදන ක්‍රියාවලිය සමහරලාවට සිද්ධ වෙන රාත්‍රීන කාන්තාවන් රාත්‍රී කාලයේ සේවයේ යොදවනවා. එමු නැත්තම් හවස පහෙන් පස්සේ ටිකක් වැඩිපුර වෙලාවක් තියාගන්න සිද්ධ රාත්‍රී කාලයේ වෙනතුරු. මෙන්න මේ වගේ අවස්ථාවල තමයි ගොඩක් ඔය අකරතැබ්බවලට නැත්තම් කනගාටුදායක දේවල්ට ලකුණා කියලා අපිට ආරංචි වෙන්නේ. කොහොමද ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නීතිය සහ සේවා යෝජකයන් සැලකිලිමත් යුතු කරුණු කොයි වගේ? ඔවුනාලි දැන් ඒකත් අර පනතේම බොහොම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. දැන් මොකද අපි අර දැන් දිගින් දිගටම කීවා වගේ අපේ සමාජය තුළ යම් හිරිහැරයකට ලක්වීමට හැකියාව තියෙන කෙනා තමයි කාන්තාව. ඇය එසේ වීමට හේතුව අපි මේ වෙනකම් පැහැදිලි කළා. ඇයට බලය අඩුකම, විරුද්ධ වීමට අකමැතිකම, එහෙම නැත්නම් ඒ සඳහා ඇති ශක්තිය නැතිකම, මෙවැනි දේවල්. නමුත් කාන්තාව අද වෙනකොට ශ්‍රී ලංකාවේ පරිපාලන සේවයේ ඉඳලා මහා පුදුම විදිහට සේවය කරන කෙනෙක්. එතකොට ඇයව දැන් ඔය අර මහා පෙර කතා කර පනතේම පැහැදිලි කරනවා කාන්තාවක් රාත්‍රී කාලයේ රාජකාරිය යොදවනවා නම් නලින් ඒකේ තියෙනවා ඒ යොදවන්නට පුළුවන් ක්‍රමවේද කිහිපයක්. ඒ යටතේ පමණයි
යොදවන්න පුළුවන් පළවෙනි දේ දැන් අපි අර එදා කතා කරපු එකට නැවත ගිය සතියට ගියොත් කාන්තාවගේ කැමැත්ත නැතිව අපේ අර අපරාධවලදී තියෙන ප්‍රශ්නයක් ගැන අපි කතා කරා එදා කැමැත්ත නැත්තම් විශේෂයෙන් බලහත්කාරයෙන් සේවය කර රාත්‍රී යොදවීමේ හැකියාවක් නැහැ ඒ කෙසේ වෙතත් රාත්‍රී 6න් පස්සේ රාජකාරී යොදවනවා නම් කාන්තාවක් කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් මේ ආයතන ප්‍රධානීන් මේ පිළිබඳ ලිඛිතව අවසරයක් ලබා ගත යුතුම වෙනවා ඒක පැහැදිලිවම දෙයක් ඊට පස්සේ අර උදේ 6 ඉඳලා හවස 6 දක්වා රාත්‍රී රාජකාරී යොදවපු කාන්තාවක් රාත්‍රී රාජකාරී යොදවීමට හැකියාවක් නැහැ. ඒ වගේම රෑ 10න් පස්සේ අර අපි කීවා වගේ එවැනි රාජකාරී කාන්තාවක් යොදවනවා නම් අවශ්‍යතාවය මත ඇයට නවාතැන් පහසුකම් ඒ අර පාලිකාවක් ඉන්නට ඕනේ. ඊට අමතරව ඒ වැටුප් සම්බන්ධයෙන් තියෙන වැටුප ගෙවිය යුතු ප්‍රමාණයක් තියෙනවා මං හිතන්නේ වැටුප් එකහමාරක් වගේ අර ගෙවන ප්‍රමාණයට වැඩිය ගෙවීම ඒ අයගේ ප්‍රවාහන පහසුකම් ආරක්ෂාව රැකවරණය මේ සියලු දේවල් කාන්තාවකට ලබා දීමත් සමග තමයි මේ කටයුත්ත යොදවන්න පුළුවන් හැබැයි මේ පනතේ නලින් යම් තැනක විග්‍රහයක් කරනවා පැහැදිලි කිරීමක් කරනවා අත්‍යවශ්‍ය විශේෂයෙන්ම ඔය විශේෂ රාජකාරී කලමනාකරණ සේවය වගේ විශේෂ රාජකාරී කරන අය සම්බන්ධයෙන් නෙමෙයි මේක තියෙන්නේ මේ සේවා ස්ථානවල සාමාන්‍ය කම්කරු රාජකාරී කරන කාන්තාවන් වෙනුවෙන් තමයි මේ කටයුතු ටික මේ විදිහට සූදානම් කරලා තියෙන්නේ. ඔව්. දැන් රාත්‍රී සේවා මුරේ අවසන් වෙලා එහෙම නැත්නම් උදෑසන හෝ දැන් ගොඩක් වෙලා රාත්‍රියේදී ගිහිල්ලා ට්‍රාන්ස්පෝර්ට් එකෙන් ගිහිල්ලා බස්සනවනේ. හැබැයි ගොඩක් වෙලාවට ගෙදරටම අරන් යන්නේ නැහැ. මගෙන් බස්සල යන මහරය සමහරවිට මග බස්සල යන්න වෙනවා. මෙන්න මෙවැනි තත්ත්වයන් සමනයකට පත් කරගන්න බැයිද? නීතිය ඇතුලෙන් මෙවැනි දේවල් සහනයක් ලබා ගන්න පුළුවන් කමක් නැද්ද? ඔව්. ඩලින් ඒකත් ඉතින් ඉතාමත්ම වැදගත් සහ කාලීන ප්‍රශ්නයක්නේ. මේක නීතියට වැඩිය මානුෂීය මානුෂත්වය පිළිබඳ ප්‍රශ්නයක් නේද? අපි හිතන්නකෝ ඇය මෙතරම් කාලයක රැකියාවක් කළා තම ආයතනය වෙනුවෙන් මහා පුදුම දැවැන්ත කැපකිරීමක් කළා රෑ 12 මාරට ගෙනහිල්ලා පාරට අතරලා යනවා නම් ඒ සේවා යෝජකයා පිළිබඳව හෝ ඒ ප්‍රධානින් පිළිබඳව අපිට සෑහීමකටපත් වෙන්න බෑනේ නේද? මොකද අපි පැහැදිලිවම දන්න කාරණයක් තමයි අතවරයකට හිංසනයකට අපරාධයකට ලක්වෙන්නට තියෙන හොඳම අවස්ථාවක් තමයි මේ වගේ රාත්‍රී කාලයේ තනිපංගලමේ. දැන් බලන්න නිකන් උදාහරණයක් විදිහට නලින් දැන් සාමාන්‍යයෙන් ඔබ මම අපි වුණත් පාරේ යනකොට දවල් කාලයේ කාන්තාවක් ගියයි කියලා එහෙම මහා විශේෂ වමනාවකින් බැලීමේ උමන නැහැ ඒ තරමට. නමුත් ඔබ රෑ 12ට එකට දෙකට හෝ රෑ 10ට විතර යනකොට තනිපංගලමේ කාන්තාවක් යනවා නම් දෙවරක් අපි බලනවනේ නේද? එතකොට ඒ වගේ තමයි. දැන් මොකද ඒක ටිකක් වෙනස් දෙයක්. දැන් අපි වගේ රටක ශ්‍රී ලංකාව වගේ රටක එහෙම රෑ 10ට 11ට 12ට නාගරීකරණයෙන් බැහැර වෙච්ච ප්‍රදේශයක වුණත් නාගරීකරණය වෙච්ච ප්‍රදේශයක වුණත් තනිපංගලමේ යනවා නම් යම් අවදානමකට ලක්වීමේ තියෙන හැකියාව ඉහළයි. ඒ නිසා ඒවායේදී ඇත්තටම ඒ භාරකරුවන් එහෙම නැත්නම් ප්‍රධානීන් මේ විදිහට කටයුතු කරනවා නම් ඒ අය විසින් එසේ නොකළ යුතු සහ ඒ අය මේ අය වෙනුවෙන් කළ යුතු අර අපි අර ඉස්සෙල්ලා පැහැදිලි කරපු නීත්‍යානුකූල රාමුව යටතේ කළ යුතුයි. ඒ නිසා දැන් ඇත්තටම අපිට අපි බොහොම උවමනාවෙන් කියන උවමනා දෙයක් තමයි එවැනි දේවල් වලට කාන්තාවන් ලක් වෙනවා නම් එවැනි දේවල්ට යොදා ගන්නවා නම් එයාට අයිතියක් තියෙනවා මේක ප්‍රතික්ෂේප කරන්න. මොකද හේතුව එහෙම කරන්න බෑනේ. ඇගේ ආරක්ෂාව පිළිබඳ තව කිසිම සහතිකයක් නැහැ. හරි. අවසන් වශයෙන් දැන් විශේෂයෙන් අපි දන්නවා ගොඩක් වෙලාවට මේ අපේ රටේ කාන්තාවෝ රැකියා ස්ථානයේදී හිංසාවන්ට පීඩාවන්ට පත් වුණු අවස්ථා අපිට පහුගිය කාලෙත් එවැනි සිදුවීම් වාර්තා වුණා. තමන් අකමැති විදිහට ජීවත් වෙන්න වෙලා තියෙනවා. තමන් අකමැති දේවල් රැකියා ස්ථාන ඇතුලේ සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ වෙලාවකට අපි කලින් කිව්වා වගේ රැකියාව දාලා ගහලා ගෙදර යන එක තමයි ගොඩක් අය කරන්නේ. නමුත් එහෙම නොවි යම් හිංසාවකට පීඩාවකට පත් වෙනවා නම් ඊට එරෙහිව ක්‍රියාත්මක වෙන තැන ඉඩකඩ කොයි වගේද? නීති ප්‍රතිපාදන මොනවද? තමන්ට අසාධාරණක් අවඩක් හිංසනයක් සිද්ධ වෙනවා නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න. ඔව් ඒක දැන් මෙහෙමයි. දැන් අපි අර පහුගිය කාලෙත් මේක පැහැදිලි කිරීම කීප අවස්ථාවක විවිධ විදිහට කරා. පළවෙනි කාරණය තමයි ඇය ලක්වන හිංසනය අපි බලන්නට ඕනේ. මේ හිංසන වර්ග තියෙනවා. විශේෂයෙන්ම ලිංගික හිංසන අපි කියනවා සෙක්ෂුවල් හැරස්මන්ට්. එහෙම නැත්නම් ලිංගික අතවර. ඉතින් ඒ සම්බන්ධයෙන් තියෙන ශ්‍රී ලංකාවේ නීතිය ඉතාමත් නිහලයි. 1995 අවුරුද්දේ ආපු දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත 22 සංශෝධනයේ 345 වෙනි වගන්තිය කියලා වගන්තියක් තියෙනවා. ඒක ලිංගික අතවර කියලා තමයි මේ වගන්තිය නම් කරලා තියෙන්නේ. දැන් ඕකට ඉස්සර කිව්වේ මේ නලින් මේ හිරියොතබ් බෙදීම කියලා. ඉස්සර ඕක දැන් මොකද මේ නීති හදලා තියෙන්නේ අදයියේ නෙමෙයි.
අවුරුදු 150කටවත් ඉස්සෙල්ලා හදපු නීතියක් තමයි 1995 අවුරුද්දේ සංශෝධනය වෙන්නේ. ඒකෙදී ඔය මට මොහොතක් දෙන්න මේ මනෝජ් මහත් අපි වෙලාව බලලා සාකච්ඡාවට සම්බන්ධ වෙමු. හරි අපි කතා කරමු. ඒ 345 වෙනි වගන්තියේ කියන වරද ලිංගික අතවර. ඔබ හොඳට මතක තියාගන්න නලින් මේ වගන්තියේ කියනවා රැකියා ස්ථානයක බලධාරියා බලය භාවිතා කරලා තමන්ගේ බලය පාවිච්චි කළා. තමා යටතේ සේවය කරන කෙනෙකුට යම් කිසි විදිහක හැබැයි ලිංගිකත්වය පිළිබඳ හිංසනයක්. දැන් අපි හිතමු බලපෑමක් කරන්න තියෙන හැකියාව ප්‍රධානීයෙකුට රැකියා කරන ස්ථානක බලධාරියෙකුට වැඩි. මොනවද අපිට ඒ අයට කියන්න පුළුවන් නේ නිමාඩු දෙන්නේ නැහැ. එහෙම නැත්නම් දැන් මේ විවිධ බලපෑම් ස්ථාන මාරු දෙනවා නේද? පණි කපනවා මොනවා හරි. එවැනි බලපෑමක් බලයක් පාවිතා කරලා යම් ආකාරයක ඒ යටතේ සිටින කාන්තාවකට වචනයෙන් හෝ ක්‍රියාවෙන් ඉඟියෙන් වචනයක් වෙන්න පුළුවන්. ඒක සමහරට වචනයකින් තමයි මේ හිංසනය කරලා තියෙන්නේ. ඒක ශ්‍රී ලංකාවේ නීතියේ ලිංගිකත්වර කියන වරද 345 වෙනි වගන්තියේ වරදක් කියන්නේ සමතයකටපත් කළ නොහැකි වරෙන්තුවක් නැමැතිව පොලිස් නායකයෙකුට ඒ කරපු පුද්ගලයා අත්අඩංගුවට ගන්න පුළුවන් වරදක්. වරදට වරද කරුණුත් අවුරුදු පහක් බන්ධනාගාරගත වීමකින් අඩුම විඳින්නත් වෙනවා. දැන් අර කම්කරු කොමසාරිස් මේ අපේ 1984 අංක 32 පනතේ සේවය පිළිබඳ රුපියල් 10,000ක දඩයක් තමයි ඒ කටයුතු නොකර හැරීමකදී තියෙන්නේ. නමුත් දැන් අපේ මේ අපරාධ නීතියේ කියනවා වසර 5ක් දක්වා බන්ධනාගාරගත කිරීමකින් අඩුම කරන්න පුළුවන් ඒ වරදට වරදකරු වුණොත්. මහේස්ත්‍රාත් උසාවියක මේ නඩු විභාගයේ වෙන්නේ මේක පොලිස් ස්ථානයකට සමතයකටපත් කරන්නට බැරි අනිවාර්යයෙන්ම මහේස්ත්‍රාත් අධිකරණයකට යා යුතු වරදක්. මොනවද කරලා තියෙන්නේ? සමහර විට ඒ රැකියා ස්ථානයේ බලධාරියෙක් බලය පාවිච්චි කරලා තමයට තේ සේවය කරන කාන්තාවකට වචනයකින් ක්‍රියාවකින් ඉගියකින් යම් විදිහක හිංසනයක් ලිංගික හිංසනයක් සංයුක්ත වෙන ආකාරයේ කරපු වරදක්. ඒක ශ්‍රී ලංකාවේ වරදක්. හරි අපි මේ කෙටි කාලය තුළ අත්තම සාකච්ඡා කරමින් සිටියේ කාන්තාවන් සේවා යොදා ගැනීම සම්බන්ධයෙන් ඇතිවන නීතිමය කාරණා. මොකද සේවා යෝජකයන් සමහරලාවට මේ මූලික නීති රීතිවලට පටහැනිව තමයි ක්‍රියා කරන්නේ. ගොඩක් වෙලාවට රාත්‍රී සේවා මුරේදී ඔවුන්ට සපයතු සේවාවන් පිළිබඳ පහසුකම් පිළිබඳ අපි කතා කළා. කෙටියෙන් දැන් මෙවැනි දෙයකට ක්‍රියාත්මක වෙනවා නම් සමහර වෙලාවට පොලිසියට ගිහිල්ලා කිව්වම ප්‍රමාණවත්. එමෙ නැත්තම් දැනුම් දීම කොහොමද කරන්නේ? දැන් බයයි ඉන්නේ ගොඩක් වෙලාවට දැන් මේ ප්‍රධානියට එරෙහිව පැමිණිල්ලක් දාන්න. මෙන්න මේ ප්‍රායෝගික ප්‍රශ්න විසඳගන්නේ කොහොමද අපි? ඕනාලින් දැන් ඒකදී ඇත්තටම ඉතාමත්ම හොඳ දෙයක් තමයි දැන් අපි අර ඉස්සෙල්ලා මතක් කරා වගේ ශ්‍රී ලංකාවේ පළාත් මට්ටමින් කම්කරු කොමසාරිස්වරු පත් කළා වෙනම කාර්යාලය පත් කළා තියෙනවා. කම්කරු ඔය අර මා කිව්ව පනතේ පළවෙනියෙන් කතා කරපු දේවල් සම්බන්ධයෙන් පැමිණිලි කරන්න. ඒක ප්‍රධාන කාර්යාලය නාරාහෙන්පිට තියෙන කම්කරු දෙපාර්තමේන්තුවේ වෙනම ළමහ කාන්තා කටයුතු අංශය කියලා අංශයක් තියෙනවා. ඒ අය එතනට ගිහිලා පැමිණිලි කරන්නත් පුළුවන්, ලිඛිතව ඒ ආකාරයෙන් කරන්නට පුළුවන්. ඊට අමතරව දැන් මා දෙවෙනි කතාවේ කියපු යම් විදිහකින් අපරාධ නීතිය සම්බන්ධයෙන් වරදක් වෙනවා නම් ශ්‍රී ලංකා පොලිසිය ළමහ කාන්තා ප්‍රයෝජන නිවාරණ කාර්යාංශය අපේ මූලස්ථානය අපි සඳහන් කර අර 01 12 4 4 4 4 4 කියන දුරකථන අංකය ලේසි අංකයක් මතක තියාගන්න ලේසි නේද? කොහොම ලේසි පහසි. එතකොට ඒ අංකයට පැමිණිලක් කරන්නත් පුළුවන්. ඒ වගේම අපේ කොට්ටාෂ මට්ටමේ කොට්ටාෂ 44ක් ආවරණය වෙන කාන්තා කාර්යංශ, ඒ විතරක් නෙමෙයි සාමාන්‍ය පොලිසියකත් කාන්තා ඒකකයක් තියෙනවා. ඒ අයට ගිහිල්ලා ඒ අයට විරුද්ධව සිද්ධ වෙන අතවර හිංසන ගැන බොහොම අපි කියන්නේ ඒක ඉතාමත්ම කරදරයක් නොවි අපහසුකකටපත් නොවි පැමිණිලි කිරීමේ ක්‍රමවේදයක් මේ වෙනකොට ශ්‍රී ලංකාවේ වර්තමාන පොලිස්පතිතුමාගේ අධීක්ෂණය යටතේ මේ වෙනකොට ක්‍රියාත්මකයි. ඔව්. අර මෙතුම සඳහන් කළා වගේ මේ මානුෂීය කාරණා එක පැත්තකින්. මොකද හැමෝම සහෝදරියක් විදිහට, මවක් විදිහට, සොහොයුරක් විදිහට අපිට සලකන්න පුළුවන්, දියණියක් විදිහට සලකන්න පුළුවන්. මේ ගොඩක් ප්‍රශ්න විසඳෙනවා. නමුත් එහෙම නොවි එතනින් එහාට මේ බැඳීම ඊට වඩා ප්‍රශ්න කරගත්තාම මේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නමුත් යම් වෙලාවක මේ ප්‍රශ්න විසඳ ගන්න බැයි නම් එතුම සඳහන් කළා වගේ 01 12 4 4 4 4 පොලිසියට අදාළ මේ අංක අනිත් පැත්තෙන් කම්කරු කාර්යාලවලට පැමිණිලි කරන්න පුළුවන්. ඒ වගේම දැන් මේ වැනි ප්‍රශ්න ගැන ඔබත් කැමති නම් සාකච්ඡා කරන්න මෙන්න මේවා අපිට දැනගන්න ඕනේ කියලා ලියන්න පුළුවන් අපේ ලිපිණයට රූපවාහිනිය සංස්ථාවට. නිෂ්පාදක අඟහරුවාදා නුගසවන නාට්‍ය ඒකකයේ ශ්‍රී ලංකා රූපවාහිනිය සංස්ථාව කොළඹ 7 කියන අපේ ලිපිණයට අපි එතකොට ඔබ ලැබෙන ලිපිත් එක්ක මෙවැනි මාතෘකා අධ්‍යක්ෂින් පරිපූර්ණ දනමති නායගේ සාකච්ඡාව හරහා ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා පොලිස් හා ළමාකාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ මහජන සම්බන්ධතාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහත්මයාට දවසේ අඟහරුවාදා නුගසවනට ගොඩ වෙලා අපව දැනුවත් කළාට සුදුමුතුමාට. හරි, ඒ අතර අපි තවත් කාරුණික මතක් කිරීමක් ඔබට සිදු කරන්න සූදානම්. මිට කලිනුත් අපි මේ සම්බන්ධයෙන් මතක් කිරීමක් කළා. මේක අපට ලියන්නේ කඩවත පදිංචි සෝමරත්න අත්තනායක මහත්මා. එතුමාට හදිසි හදවත් සත්කමක් සිදු කළ යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් B negative වර්ගයේ ලේ අවශ්‍ය වී තිබෙනවා. ඉතින් ඔබට
හැකියාවක් තියෙනවා නම් 0.71 633 80 28 0.71 633 80 28 කියන අංකයට එතුමක් දෙන්නේ වගේම එතුමා මේ වෙනකොට තවත් දරුණු රෝගයකින් පෙළෙනවා ඒ තමයි එතුමා දරුණු බකුගඩු රෝගයකින් පෙළෙන කෙනෙක් ඒ සම්බන්ධයෙන් එතුමාට B වර්ගයේ නැත්නම් B නෙගටිව් වර්ගයේ වකුගඩුවක් ආබද්ධ කළ යුතුව තිබෙනවා යම් කෙනෙකුට එතුමාට B නෙගටිව් වර්ගයේ වකුගඩුව පරිත්‍යාග කිරීමට කැමති කෙනෙක් ඉන්නවා නම් 0.71 6 338 0.28 0.71 6 338 0.28 කියන මේ දුරකථන අංකයට එතුමක් ලබා දෙන ලෙස කාරුණිකව එතුමාගේ පවුලේ උදවිය රූපවාහිනී හරහා ඉල්ලලා තියෙන්නේ. ඉතින් අපි සිහිපත් කිරීමත් එක්ක අපේ මේ විශේෂාංගයෙන් සමගනු අපි තවත් කෙටි විරාමයක් අරගෙන ඊටාමෙක් මුනේ නැවත නුගසවනත් එක්ක සම්බන්ධ වෙනවා.